මට වචන තුනක පැහැදිලි කිරීමක් අර අපි ජීවිතේ ප්‍රායෝගිකව කරන්න යද්දී දුක දුක්ඛ දුක්ඛං කියන වචන තුන දැන් දුකක් අපිට අර ඇතිවීම අපි මේ දකින දෙයද මේ විස්තර කරන්න කියලා ඔබ වහන්සේගෙන් කාරුණිකව මේ දැන් දුක කියන්නේ මොකද්ද දැන් මාගදී භාෂාවේ මේ දුක කියන වචෙන් සිංහල භාෂාවේ දුක කියලා වචනයක් තියෙනවා මාගදී භාෂාවේ දුක කියලා වචනයක් තියෙනවා දැන් මේ අංගුත්තර නිකායේ කියනකොට කරුණු අංග දෙකක් තියෙන සූත්‍රවලට කිව්වා දුක නිපාතේ එහෙමනම් මාගදී භාෂාවේ දුක කිව්වේ මොකද්ද දෙකට දෙකට කියපු තව වචනයක් දුක එහෙම නැත්නම් දෙවෙනි පැත්ත පළවෙනි පැත්ත මොකද්ද සුඛ සැප සුචි සුව සුබ සුයන්නේ එන සුචි සුඛ සුබ සුව මේ ඔක්කොම පළවෙනි පැත්ත අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ සුබ සුචි සුඛ සුව හැබැයි උරුම වෙන්නේ යද නිච්ඡන් තන් දුක්ඛං යම් කිසි කෙනෙක් නිච්චසේ ඒ සැප හැමදාම සදාකාලිකව මේ ආකාරයෙන්ම බලාපොරොත්තු වෙනවා නම් යද නිච්ඡං තන් දුක්ඛං ඒ නිසාම ඔහුට උරුම වෙන්නේ දුක යද නිච්ඡං තන් දුක්ඛං එදා දුක විඳවන්න වෙනවා එතකොට මේ දුක්ඛක්ඛය කියලා වචනයක් තියෙනවා තව දුක පිළිබඳව අපිට කපන්න පුළුවන් මේ දුක කැපිය යුතු ලක්ෂණයක් දුක්ඛක්ඛය ලක්ෂණයක් ඒ වගේම මේ දුක විපරිණාම දුක්ඛම් මේ දුකට හේතුව මොකද්ද විපරිණාමය තේරුම් නොගැනීම ඒ වගේම සංසාර දුක්ඛම් මේ යමක් සාරයි කියලා ගත්ත ගමන් ඒක තණ්හාවෙන් උපාදානය කරගන්නවා ඒක නිසා කෙලවර වෙන්නේ දුක ඉතින් මේ දුක පිළිබඳව නොයෙකුත් සූත්‍ර ධර්ම වල නොයෙකුත් තැන් වල තව හුඟක් තියෙනවා කියන්නේ. දැන් ඔතෙන්දි මේ කියලා තියෙන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, පියේහි විපයෝගෝ දුක්ඛෝ, අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, යං යද නිච්ඡං තං දුක්ඛං යං මේ නලබති තම්පි දුක්ඛා. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛා. යං පි ඉච්ඡං යම් ප්‍රිය වූ දෙයක් නිච්චසේ බලාපොරොත්තු වෙනවා නම් ඒක නොලැබුණොත් තම්පි එතනම දුක උරුම වෙනවා ඒ අනුව සංකිට්ඨේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා සංකිට්ඨේන තේන කියන්නේ තුනක් සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා මොකද්ද අනිච්ඡං අනත්තං විපරිණාම ධම්ම මේ නිච්ච නො වූ අනිච්ච වූ අනිත්‍ය තේරුම් නොගත්ත නිසා අත්තසේ ගත්ත නිසා අනත්ත තේරුම් නොගත්ත නිසා විපරිණාම ධර්මයේ තේරුම් නොගත්ත නිසා උපාදානය සිද්ධ වෙනවා ඒ උපාදානය පංචස්කන්ධයයි උපාදානය කරගන්නේ ඒක දුකකට හේතු වෙනවා අරිහතුන් වහන්සේ එතකොට අපි ආනාපාන සති සමාධි භාවනාව වඩද්දී අපි ඒකට මුලින්ම අපි ඒකට මුලින්ම අනුගත වෙනවා නම් ඒක තමයි දැන් ඇත්ත වශයෙන්ම ආනපාන සති සමාධිය තමයි තේරුම් ගත යුත්තේ ආනපාන සති සමාධිය තමයි ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේ දැන් මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කිව්වොත් ඒවං භාවෙය්‍ය චත්තාරෝ සතිපට්ඨානේ එතකොට සතර සතිපට්ඨානය පූර්ණ වෙන්නේ ආනපාන සති සමාධිය වැඩිවීමෙන් කියලා සූත්‍ර ධර්ම 20ක සංයුක්ත නිකායේ වෙනම කියලා තියෙනවා කායගත සති සූත්‍ර වග්ගය කියලා තියෙනවා තවත් සූත්‍ර ගණනාවක මේ ඒක ධම්ම වැඩෙන්නේ ආනපාන සති සමාධියෙන් කියලා. අරියතුන් වහන්සේ දැන් අපි මේ ධර්මයේ ඇසීමත් එක්ක නමුත් දැන් අද වෙලා තියෙන්නේ ආනපාන සති සමාධිය වඩනවා කියලා හුලං ඇදීම පිටකිරීම පරිවර්තනය කළා. දැන් අද බොහෝ ඔය රේඩියෝ වල රූපවාහිනී වල චැනල් වල හැම කෙනෙක්ම කියන්නේ ආනපාන වඩිනවා කියන්නේ මොකද්ද?
හුලං ඇදීම පිළිබඳව වායෝ කසිනිය පිළිබඳව හුලං රැල්ලට හිත පාත්තාගෙන ඒකත් ධානයක් ලබන දෙයක් තමයි. ධාන ලැබෙනවා අනිවාර්යෙන් ඒකෙන් හරියට කළොත්. ඒක බාහිර භෞතික ලෞකික නිමිත්තක්. ඒක අධ්‍යාත්මික පාරිශුද්ධ වෙන නිමිත්තක් නෙමෙයි. නමුත් මේ ආනපාන සති සමාධියට අදාළ වූ නිමිටි මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති හතරම අධ්‍යාත්මිකව ඇතුළාන්තය තමන්ගේ පිරිසිදු වෙන නිමිටි. එතකොට ඇතුළාන්තය පිරිසිදු වෙන නිමිටි හතරෙන් ආනපාන සති සමාධිය වැඩෙනවා, සතරාතිපට්ඨානෙ වැඩෙනවා, සත්තබුද්ධංගෙ වැඩෙනවා, මගපල් ලබනවා. නමුත් මේ බාහිර කසින පිරියම් කිරීම බාහිර නිමිත්තක් ගත්තාම බාහිර නිමිත්තට ධාන වැඩෙනවා, ලැබෙනවා. හැබැයි මුල උදුරන්න බෑ. අරියතුන් වහන්සේ අපි ඒ අනුගමනය කිරීමට මගට අනුගත වෙද්දී පළවෙනි අවස්ථාවේදී අපි වීරියන්නේ දේ, ඒ කියන්නේ යම් කිසි දෙයක්, ඒ කියන්නේ තමන් ඒ කියන්නේ ධෛර්යයක් යොදලා ඒ දේ පළමුවෙන් දැන් මෙතන මේ වීරිය කිව්වේ ඔය අපි සිංහල භාෂාවේ කියන වීරිය නෙමෙයි. වියන්නෙන් එන්නේ වැරදි දේ වෙන් කර කර සිය ගමන අත්හැරිය. වීරිය අරිය වීරිය අනරිය. එතකොට වීරිය කියන්නේ මොකද්ද? වැරදි දේ වෙන් කර කර සිය ගමනට වීරිය ගමනට අදාළ වෙන්නේ වැරදි දේ. ඒ සිය ගමනට අදාළ වෙන වැරදි දේ වෙන් කර කර අස්කරන්නට උපකාරම දැන් විරිය සම්බොජ්ජංගේ. දැන් විරිය ඉන්ද්‍රිය මතුනහම චන්ද විරිය චිත්ත විමංසා තියෙන්නේ. එහෙම නැත්නම් සතර සම්මප්පදාන. ඒ කිවරිතුන හස අපි හරි වැරදි දේ තමයි හඳුනාගත යුත්තේ. හරි වැරදි දේ දැන් ඔබ හඳුනාගෙන තියෙනවා පුතග්ජන පුද්ගලයෙක් විදිහට හරි වැරදි දේ. ඔබට ලාභයක් වෙන දේ, යහපතක් වෙන දේ, සිතක් ශාන්තියක් වෙන දේ, ඔබේ මිනිස්සුන්ට හෝ ඔබේ පවුලට හෝ ගෙදරට හෝ ඒව හරි. අනික් මිනිහෙකුට හරි දෙයක් ඔබට හරි නැහැ. ඒක නෙමෙයි. මේක තියෙනවා හේතුඵල දහම. ණය විනය. ආතාපි සම්පජානෝ සතිමා විනෙය. ඔය දෙක. එතකොට ඒ දැන් මේ හරි වැරද්ද ප්‍රිය අප්‍රිය නෙමෙයි. දැන් ඔබ හරි වැරද්දයි කිව්වේ මෙතෙක් කල් ප්‍රිය අප්‍රිය. නමුත් දැන් ඒ මිම්ම, ඒ කෝඩුව, ඒ මානය අයින් කළා. දැන් අලුත් මිම්මක්, කෝඩුවක්, මානයක් ඔබ හදාගන්න ඕන. මොකද්ද අලුත් කෝඩුව? මේ තමන්නුයි මේ හේතුව කරන්නේ. හේතු තුනයි. තේසං හේතුන් තථාගතෝ. හේතු තුනයි තියෙන්නේ. එක්කෝ ප්‍රියදේට ඇලෙනවා, එක්කෝ අප්‍රියදේට ගැටෙනවා, එක්කෝ ප්‍රිය අප්‍රිය අතර මනිනවා. හේතු තුනයි තියෙන්නේ. මේ හේතු තුනම අපි හේතුඵල ධර්මයට බහා ඒකෙන් තමන්ට උරුම වන ඵලයක්, අනුන්ට උරුම වන ඵලයක් කර්මයක් නම් ඒකෙන් වළකින්න ඕන. ඒක වෙනස් කරගන්න ඕන. හේතුව වෙනස් කරන්න පුළුවන්. ඒතර අරිහතුන් වහන්සේ ඒකේ ණය වෙනවා නම්, ඒකේ ණය වෙනවා නම් ඒක නොකළ යුතුයි, ඒක වෙනස් කළ යුතුයි, ණය මිදෙනවා නම් ඒක කළ යුතුයි. එතකොට අරිහතුන් වහන්සේ අපිට ද්වේෂයක් හටගත් අවස්ථාවේදී අපි එහි හේතුව මුලින් දැකගත යුතුයි. දැන් ද්වේෂයක් හට ගැනීමෙන් තමන්ගේ ලේ ධාතුව කිලුට වෙනවද නැද්ද? වෙනවා. ද්වේෂයක් හටගෙන ඔබ ශාප කළොත්, වෛර කළොත්, ක්‍රෝධ කළොත් ඔබ මනසින් කළු කිරණ, විෂ කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කළා. සතර මහා ධාතුම කිලුට කරනවද නැද්ද? ප්‍රතිපලය ඔන්න ලකින පුළුවන් වෙන්නේ. එතකොට ද්වේෂයෙන් වෙන්නේ මොකද? තමන්ගේ මේ ඇඟ තුල තියෙන ඔය ලේ ධාතුව වාපිච්චෙන් තුනම කිලුට වෙනවා. තමන්ට අර 108ක් වූ රෝග හැදෙන්නට මුල් වෙන්නේ මේ ද්වේෂයෙන් හිත කිලුට කරගත්තාම. ඒ වගේම ඔබ ද්වේෂයක් ඇති වුණාම ඔබ විෂකිරණ ශක්තියක් මනසෙන් හෝ හිතෙන් හෝ වචනෙන් හෝ පිටකල ගමම්ම සතර මහා ධාතු කිලුට වෙනවා. ඒවා ගුණාකාරයෙන් වර්ධනය වෙලා ආපහු ඔබට එනවා. ඔබයි ඒ නිර්මාණකරු, ඔබටයි ඔබ හේතුව නිර්මාණය කළා, ඵලය ඔබට උරුම. ඔබ ඒ වෙනුවට ඔය තරහෙන් කටයුතු කිරීම, ද්වේෂය, වෛරය අත්හැරලා ඒ වෙනුවට මෙත්තානුසතිය, මෛත්‍රිය වැඩුවොත් ඔබ සුදු කිරණ ශක්තියක් පිට කරනවා.
ඔබ සුදු කිරණ ශක්තියක් ඔබ තුල ඇති කර ගන්නවා ඔබේ ලේ ධාතුව පිරිසිදු වෙනවා වාපිත්‍යම් තුන සමතේටපත් වෙනවා ඔබ පිර කරන සුදු කිරණ ශක්තිය නිසා අර ආපෝ තේජෝ ආයෝ පටි මහා භූත හතරම පිරිසිදු වෙනවා ඔබටත් යහපත් අනුන්ටත් යහපත් ඔබට ඒ ඔබ සුදු කිරණ ශක්තිය පිට කරපු එකෙන් ආපෝ තේජෝ ආයෝ පටි මහා භූත හතර ගුණාකාරයෙන් වර්ධනය වෙලා ඔබට යහපත්සේ ඒක ආපහු ඔබට ඒක ප්‍රතිඵල ලැබෙනවා දේශයයි අපි හේතු ආකාරයෙන් දැකිය යුත්තේ නෑ දේශේ වගේම ඊට පස්සේ රාගය මුල පළවෙනි එක රාගය දෙවෙනි එක දේශේ තුන්වෙනි එක මෝහය දැන් මේ දේශේ කියන්න ලේසි නිසායි දේශේ ගත්තේ රාගයත් ওই විදිහටමයි මෝහයත් ওই විදිහටමයි එතකොට උදාහරණයක් විදිහට අරියතුන් වහන්සේ අපි දැන් පොඩි දරුවෙක් කරන ක්‍රියාකාරකමකදී අපිට තරහක් ඇති වුණොත් ඒක වැරදි. ඔව් ඒක ඒ තරහ ආවේ දරුවා කරන ක්‍රියාකාරකම් නිසා. දැන් මේ තරහ අර දරුවා ක්‍රියාකාරක කරන ක්‍රියාව පිළිබඳව ඔබේ දැක්මක් තියෙනවා. ඔබේ දෘෂ්ටියක් තියෙනවා. ඔබ යම් ආකාරයකට යම් මිම්මක් කෝදුවක් හදාගෙන අර දරුවාගේ ක්‍රියාකාරකම් මනින්නේ. එතකොට ඔබේ ඔය මිම්ම කෝදුවෙන් තමයි ඔබ මනින්න අර දරුවා කරන ක්‍රියාකාරකම්. දරුවේ කිටරන් නෙමෙයි ලොකු කෙනෙක් උනත් වෙන්න පුළුවන් ඔබේ මහත්තයා වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් සහෝදරයෙක් වෙන්න පුළුවන් ඕන කෙනෙක්. ඒ සියලු දේ ඔබ මිම්මක් මානයක් කෝදුවක් හදාගෙන. ඔබ එක්ක ප්‍රිය වෙනවා එක්ක අප්‍රිය වෙනවා. මගපල සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ඔය ප්‍රිය අප්‍රිය පරිඥාතම් පරිඤ්ඤය ඊට පස්සේ තියෙන්නේ මනාප අමනාප මේ සමාධි භාවනා සූත්‍රයේ මේක පැහැදිලිව කියලා තියෙනවා මගපන් සෝතාපන්න සකදාගාමි අනාගාමි තත්ත්වයට පත් වුණාට පස්සේ තියෙන්නේ මනාප අමනාප සෝතාපන්න ඵලයට පත් වෙන ඉස්සෙල්ලා පුතග්ජන පුද්ගලයෙක් තියෙන්නේ ප්‍රිය අප්‍රිය නමුත් සෝතාපන්න ඵලයේදී පරිඥාතම් පරිඤ්ඤය පරිඥාතන්ති ප්‍රිය අප්‍රිය දෙකම සිඳිනවා ප්‍රිය අප්‍රිය දෙකම සිඳින නිසා ඉතුරු වෙන්නේ මනාප අමනාප ආනාපාන සති සමාධි භාවනාව වැඩිීමේදී ඒ අපිට දේශය දැන් ඒ දරුවා කරන ක්‍රියාකාරකම මේක මේක පැවතෙන්නේ නැහැ හැමදාම අනිච්ච දුක්ඛ අනත් ඒක මෙහෙමයි ඒ ඒක ඇත්ත වශයෙන්ම ද්වේෂයක් ආවනම් ඒ දරුවා වැරදි වැඩක් කරනවා කියලා ඔබ පොඩ්ඩක් ඉවසලා විමසලා ඒ දරුවට තරවටු කරනවා ගහනවා අරවා මේවා නෙමෙයි ඒ දරුවට හොඳින් වචනයක් දෙකක් කතා කරලා ඒකෙන් බේර ගන්න මුදව ගන්න පුළුවන් නම් ඒක කරන්න ඕන ඒ දරුවා කෙරෙහි මෙත්සිතක් සහගතව ඒ දරුවටත් මෛත්‍රී කළා ඒ දරුවටත් ඒකෙන් මුදවා ගන්න ඔබ කටයුතු කරන්න ඕන ඔබ ඔබේ හිත කිලුටු කරගන්නත් එපා ඒ දරුවගේ හිත කිලුටු කරන්නත් එපා දැන් ඔබ අර දරුවා කරන වැරදි වැඩේ හෝ කවුරු හරි වෙන පුද්ගලයෙක් කරන වැරදි වැඩේ දැකලා ඔබ ඔබේ හිත කිලුටු කරගත්තොත් හරිද වැරදි ඒ වගේම තව පුද්ගලයෙක් අනුරාගයෙන් පළවෙනි වේසය අපි හිතමුකෝ ඔබ රූපවාහිනියේ හෝ කොහේ හෝ අනුරාගයෙන් ඔබේ හිතේ රාගය අනුරාගය අලුතෙන් රාගය උපදින අනුරාගය අනුරාගය කියන්නේ නොතිබූ රාගයක් අලුතෙන් උපදින අවස්ථාව අනුරාගය අනු කියන්නේ අලුතෙන් උපදිනවා අනුසය කියන්නේත් ඒකයි එතකොට අනුරාගය උපදින දෙයක් රූපවාහිනිය දැක්කනම් දැන් ඔය රූපවාහිනිය තියෙන්නේ ඇත්ත එකක් නෙමෙයිනේ නමුත් ඔබේ හිතේ අනුරාගය ඉපදුනා නම් ඔබේ හිතේ අනුසය ඉපදිලා ආසය හැටියට ගතියක් හැටියට ඔබේ හිතේ තැන්පත් වෙනවා ඒක වැරදි ඒ ගැනුව තණ්හාවක් ඇති වෙනවා චන්ද්‍රාගයක් ඇති වෙනවා ඒක උපාදානය කරගන්න ඔබේ හිතේ කැමැත්තක් ඇති වෙනවා ඉතින් ඒක නිසා ඒක නොලැබුණොත් ඔබේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා. ඒ නිසා ඔබේ හිතේ මෝහයක් හට ගන්නවා. රාග දේශ මෝහ තුනම මේ විදියට සකස් වෙලා හැදෙනවා. දීර්ඝයි වේවා රිතනස